ආයුබෝවන් ලෝකයේ වැඩියෙන්ම ඡායාරූපකරණයට පත්වෙච්ච කාන්තාව තමයි ඩයනා කුමාරි කියලා කියන්නේ. ඒ කියන්නේ වැඩියෙන්ම පින්තූර අරන් තියෙන කාන්තාව තමයි ඩයනා කුමාරි. ඇගේ පින්තූර ලෝකයේ හැම තැනම විසිරලා තියෙනවා. ඉතින් 1995 දී මේ අද කතාව ඇගේ පිළිබඳවයි එක් කොටසක්. 1995 දී मार्टिन बशीर की ना बीबीसी निवेदक ऐव इंटरव्यू कला मे इंटरव्यू का कल इताम होरा रहा से कोटिम ऐ जीवात्ते च केंसिंटन मालिके मुरखा आ रहे हैं उनके अस्वाहला तमाई मे कैमरा खारु साहा मे निवेदक या मे मे बादी वेदिया व पैलेस का टुटक गाते आरके ना मे इंटरव्यू कला मे का हरिमा आंदोलनात्मक इंटरव्यू का මේකෙන් පස්සේ ඩයනා කුමාරිය සම්පූර්ණයෙන්ම රජපෞලෙන් අයින් කරා. ඒ වෙනකොටත් ඇය එක්තරා විදිහකට අයින් වෙලා හිටියේ. නමුත් මේකෙන් පස්සේ ඇයට තිබිච්ච ඔක්කොම නූල් රැහන් ඔක්කොම නැති වෙලා ගියා හැම දෙයක්ම. ඒක තමයි කතාව. මොකද මේ ඉන්ටර්වයුව කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා ලෝකෙ මිලියන් 20ක් බැලුවා. කෝටි 2ක් එක සැරේට බැලුවා. මේ BBC මාධ්‍ය වේදිකාවට සම්මාන සම්මුණ BBC සම්මාන බැෆ්ටා සම්මාන නියා මේ කවුරුත් වැඩි දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි මාර්ටින් බැෂීර්. ඔහු බින්දුවේ සිට 0 to hero බින්දුවේ ඉඳලා එකපාරට හීරෝ වෙලා ඔහුගේ ගමන ගෙනිච්චා මේ ඉන්ටර්වයුව නිසා. ඉතින් මේ ඉන්ටර්වයුව එක ගන්න කරගන්න ඔහු අදාළ කරගත්තේ බැංකු වාර්තාව බැංක් ස්ටේට්මන්ට්ස් बैंक स्टेटमेंट्स वगैरह को इधर ही बात करा डायना कुमारी के सहोदर यहाँ टा स्पेंसर आदि बात तू मार टा बैंक स्टेटमेंट्स ना हैटी एंड तीन ना MI5 का है MI5 के लिए क्या ने इंग्लैंड ते सीक्रेट सर्विस का ये दावा चला जाएंगे MI6 MI5 का है मां दिया आये तो ने कीपिया गिवल तीन ना ऐगे खालिंग प्राइवेट ඒ බැංක් ස්ටේට්මන්ට්ස් වල තිබිච්ච සල්ලි ගෙවලා තින්නේ ඒ කාරණයට කියලා ඔහු ඒක ඉදිරිපත් කරා ඩයනා කුමාරිගේ සහෝදරයාට. සහෝදරයා ඒක පිළිගත්තා. පිළි අරගෙන ගිහලා ඩයනාට පෙන්නුවා. ඩයනා ඒව දැකලා හිත බිඳිලා ඇය කැමති වුණා මේ ඉන්ටර්වයුව එකට. මේක හරිම බොහොම දරුණු ඉන්ටර්වයුව. මොකද මේකෙදි පුද්ගලික කාරණා ගණනාවක් කියවුණා. ඇය සහ චාල්ස් කුමාර අතරේ තිබිච්ච සමන්තාවය ओंगे वेंगवीम एकम चाल्सा कैमिला अतर अतिच सम्मानता वेगेन गुड़ा कतांदर तिबुना इतिंग ए मे इंटरव्यू के पास से डायनर तिबिच थैन राज पाउल एक तरह तैनाक तिबुना ने एक ये कील किया इतिंग मे इन पास से ऐ सहन आतती एट पातुना के लतमाई सदाहन वेन्ने वो तो बोलेंगे तो मैं चार्ल्स कुमार या विवाह रखीला කාරණය එළියට ආපු දවසේ ඉඳලම පුවත් පැපරාත්සි කියලා කියන්නේ පුවත්පත් පත්‍රකාරයෝ කැමරකාරයෝ මෙයාගේ පස්සෙන්මයි කිසිම දෙයක් ඇඩ නිදහස කරගන්න හම්බුන්නේ නැහැ. ඒ තාමත්ම දරුණු මේ පීඩණයකට පත් වෙලා හිටියේ. ඉතින් මේ ඉන්ටර්වයුව එකේදී එළියට ආවා චාන්ස් සහ එයත් අතර බිඳෙමින් තිබුණු සම්බන්ධතාවය ගැන ප්‍රශ්න අහුවාම එයා කිව්වා "Well, there were 3 of us in this marriage. It was a big crowded කියන්නේ මේ විවාහයේ තුන් දෙනෙක් හිටියා ඉතින් පොඩක් සෙනග වැඩි big crowded කියලා කිව්වා. ඒ කියන්නේ කැමිලායි චාල්සුයි ඩයනායි තුන් දෙනාම හිටපු නිසා ඉතින් මේක එච්චර සුවපහසු විවාහයක් වුණ නැහැ කියලා එයා කිව්වා. එයා හරිම ශාල දැවැන්ත ප්‍රකාශයක් ඒ වෙලාවේ හැටියට. කොහොමද? ඉතින් කොහොම හරි ගිය අවුරුද්දේ මේ කතාව එළියට ආවා. මොකද්ද මේ ඉන්ටර්වයුව එක ගන්න මාටින් බැෂීර් BBC කොරස්පොන්ඩන්ට් මාටින් බැෂීර් ඩයනා කුමරියට ඉදිරිපත් කරලා තියෙන්නේ බොරු බැංකු වාර්තා කියලා. හොරට හදපු කිසිම ආකාරයක සත්‍යයක් නොවන බැංකු වාර්තා තමයි ඉදිරිපත් කළා. ඇගේ හිත නම්මගෙන ඇගේ සහෝදරයාගේ හිත නම්මගෙන ඇගේ හිත නම්මගෙන මේක කළා කියලා කියන්නේ. ඉතින් හරිම කනගාටුයි. මොකද එහෙම නොවුනා නම් එච්චර ඒ විදියට දෙයක් තිබුණේ නැත්තම් ඇයි මං හිතන්නේ මෙයා කවුරුත් හිතන්නේ ඇයි ඒ විදියට
රජ පවුල පිළිබඳව නොමනාපයෙන් එච්චර විරුද්ධව කතා කරයි කියලා. ඉතින් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් ඇති වුණා මේ BBC ආයතනයේ හදපු බොරු ගැන. මේගොල්ලෝ බොරු හැදුවා. BBC ආයතනය කියලා කියන්නේ එංගලන්තයේ British Broadcasting Corporation. එංගලන්තයේ විතර නෙමෙයි මුළු ලෝකෙම ආදරය දිනාගත් ආයතනය. නමුත් මේ ආයතනයේ මේ වගේ බොරු කරුණු වාර්තා ඉදිරිපත් කරනවා කියලා සනාථ වුණා. ඉතින් ඔය කරුණ පිළිබඳව විමර්ශනය කරන්න රජයේ විසින් ලෝඩ් ඩයිසන් කියන ඩයිසන් සාමීවරව පත් කළා. ඔහුගේ පරීක්ෂණයේ වාර්තාව ඊයේ ලැබුණා. මේ වාර්තාවේ හැටියට මාටින් බැෂීර් හොර බැංකු ස්ටේට්මන්ට්ස් හදලා තියෙනවා. ඉතින් BBC ආයතනය ඒකට වග කියන්න ඕනේ. BBC ආයතනය කියලා කියන්නේ කවුරුද දන්න? එංගලන්තයේ පළවෙනි ලොකුම ටෙලිවිෂන් නාලිකාව. ඒ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් නරඹන නාලිකාවක්. අපි කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ BBC එකෙන් ජනතාවට බොරු ඉදිරිපත් කරයි කියලා. මේ බොරු ඉදිරිපත් කරපු එක අවස්ථාවක් විතරයි. අපි දන්නේ නැහැ තව කොච්චර කරලා තියෙනවද කියලා. කොටින්ම දැන් මේ පදනම් මත දැන් ඩයිසන්ගේ ඩෝට් ඩයිසන්ගේ මේ වාර්තාවේ පදනම් මත BBC ආයතනයටත් වෙනවා. ඒ වගේම පොලිසියටත් වෙනවා පියවර ගන්න. මොකද හොර ඩොකියුමන්ට්ස් හැදීම හිර යන කාරණයක්. මාටින් බැෂීර් මේ ආස්ථාවේ අසනීපෙන් ඉන්නේ. බොහොම මම හිතන කැන්සර් එකක්ද මන් දන්නේ නැහැ මොකක් හරි ඒ වගේ අසනීපයක. ඔහු BBC ආයතනයෙන් අස් වෙලා ඊ වෙනකොට දැන් ඉතුරුලා තියෙන්නේ උන්ට කරන දේ විතරයි. නමුත් මෙන්න මේකයි කාරණය. ඊයේ ඩයනා කුමාරගේ වැඩිමහල් පුත්‍රයා විලියම් කුමාරයා ඇවිල්ලා ස්ටේට්මන්ට් එකක් දුන්නා මාධ්‍යයට. ඔහු කියනවා මෙච්චර මේ අම්මා මේ වගේ තත්යකට පත් වෙන්න මේ කරපු ඉන්ටර්වයු එක අදාළ වුණා. අම්මට රජපෞල නැති වුණා. තාත්තත් එක්ක අම්මත් එක්ක තිබෙන සම්බන්ධතාව තවදුරටත් ඈත් වුණා. අම්මා ආතතියට ගියා. අම්මා කාත් එක්කවත් අම්මගේ සම්බන්ධතාවයක් කරගෙන යන්න අම්මට බැරි වුණා. අම්මා සම්පූර්ණයෙන්ම අයිසොලේට් සම්පූර්ණයෙන් අම්මා තනි වෙන්න මේ කාරණයක් වුණා කියලා. ඉතින් ඒක බොහෝ දුරට ගෙනිච්චද දන්නේ නැහැ, ගෙනවද දන්නේ නැහැ ඇගේ මරණය දක්වා. මොකද ඒ වෙච්ච හානියෙන් තමයි ඇයගේ ජීවිතය අනිත් පැත්තට හරවගත්තේ. මොකද ඇය අපි දන්නවා මරණයට පත් වෙන අවස්ථාවේදී ඇය හිටියේ ඩෝඩි ආල්ෆායර් කියන ව්‍යාපාරිකයෙක් එක්ක. මේ තියෙන එංගලන්තේ තියෙන හැරඩ්ස් කියන ආයතනයේ අයිතිකරු මොහොමඩ් අල්ෆයඩ් ඔහුගේ පුතා ඩෝඩි අල්ෆයඩ්. ඩෝඩිත් එක්ක තමයි ඩයනා කුමාරී හිටියේ කාර් එකේ මරණයට පත් වෙන අවස්ථාවේ. ඒ දෙදෙනා මරණයට පත් වුණා ප්‍රංශයේදී. දැන් ඔය ඩෝඩි සහ ඩයනා කතා මම කලින් ලියලා තිබ්බා. ඩයනා කුමාරීට මේ ජනතාව කිව්වේ ප්‍රින්සස් ඩයි කියලා. ප්‍රින්සස් ඩයි ඩයන කියන කොටිකලා DIA එකේ ඩයි DI කැල අරගෙන ඩයි කියලා කිව්වා. පත්තරලොත් ඇට කිව්වේ ප්‍රින්සස් ඩයි කියලා. ඩෝඩිට ඩෝඩිගේ නම ඩෝඩි DODI. ඉතින් හරියට ඩු ඩයි වගේ. එතකොට අල්ෆයඩ් යගේ වාසගම අල්ෆයඩ් ෆයර් කියලා කියන්නේ අපි දන්නවා. ආ ඒක තමයි අල්ෆයඩ් කියලා කියන්නේ ෆයර් කියන්නේ. එතකොට ඩු ඩයි කියන්නේ ඉතින් අනේ කුමාරේ මැරෙන්න කියන එක එක පැත්තකින්. අල්ෆයඩ් කියලා කියන්නේ ඩෝ ඩු ඩයි අල්ෆයඩ්. මන් දන්නේ මේ දෙන කොහොම සම්බන්ධදලා මොන විදිහින් මේක ඉවරුණාද කියලා. කුමාරේ කනගාටුයි ඒක කතාවක් විතරයි මම නිකන් වෙන ආකාරයේ කතාවක් කිව්වේ. නමුත් ඊයේ රාජකුමාරයා විලියම් කුමාරයා කරපු කතාව ඊයෙන් පටන් අරගෙන අද හෙට ඉවර වෙන්නේ නැහැ. ඒක යනවා BBC ආයතනයටම මේ විච නිග්‍රහය මේ මඩපාර උන්ට මකන්න හම්බෙන්නේ නැහැ සෑහෙන කාලයකට. මොකද ජනතාවගේ තිබිච්ච විශ්වාසය සම්පූර්ණයෙන්ම පළදුණා BBC ආයතනයත් එක්ක. ඒකම ජනතාව කනගාටුවට පත් වෙනවා. මේ මාටින් බැෂීර් කරපු ඉන්ටර්වයු එක නිසාද මේ ඩයනා කුමාරී මරණයට දක්වා මේ පාර හරවගෙන ගියේ කියලා. මොකද නැත්තම් ඇයට රජපෞලත් එක්ක මෙච්චර විරසක වෙන්න කාරණයක් වෙන්නේ නැහැ. ඇයි දික්කසාදේ වෙනයි. නමුත් දික්කසා දුන්නත් සම්බන්ධතාවයන් තියෙනවානේ. නමුත් මෙතන ඒ සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම බෙදෙලා. මොකද විලියම් කුමාරයා කියනවා මව
අන්තිම අවුරුදු දෙකේ ඉතාමත්ම ආතතියෙන් ඉතාමත්ම තනිකර ජී තනි තනියෙන් ඇයට කිසි කෙනෙක්ගේ ආශ්‍රයයක් ඒවයි පාවෙලා ඇය කොටිම ජන කුමාරි කීප අවස්ථාවකම සීවදීන හානි කරගන්න ගියා අපි ඒක දන්නවා එහෙම එහෙම සදාහන් කරලා තියෙනවා මේ පිළිබඳව ඉතින් ඇයට තියෙනවා ඉතින් පේමතුන් හිටියා කියනවා ඇය පිළිගත්ත පේමති හිටියි ඉතින් ඒවත් ඒ ඇස තියෙනවා නමුත් මේ BBC ආයතනය කරපු මේ වැරද්ද මේ මහා බොරුව මම හිතන්නේ සෑහෙන කාලයක් අපාතව තියේවි ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි ඒක බලාපොරොත්තු වෙමු.